හයි යාළුවනේ මම පෙත්මින මාය මම ඉගෙන ගන්නේ බෙන්තර ගාමිණී ජාතික පාසලේ 8 ශ්‍රේණියේ ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ බේස් গিitar එකෙන් කොහොමද ගීතයකට බේස් පාර්ට්ස් නැත්නම් බේස් chords වාදනය කරන්න කියලා. ඉතින් මුලින්ම මේ ගැන චූටි දෙයක් කියන්න තියෙනවා. මම මුලින්ම බේස් গিitar එක දැකලා තිබුණාට වාදනය කරලා තිබුණේ නැහැ. ඉතින් මේක තමයි මගේ මුලින්ම වාදනය කරපු බේස් গিitar එක. මුලින්ම මම සංගීතය වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. ඊට පස්සේ තාත්තයි අම්මයි එකතු වෙලා මාව දහම්සගේ සංගීත පන්තියට දැම්මා. ඊට පස්සේ මම මුලින්ම ඉගෙන ගත්තේ කීබෝඩ්. ඉතින් මම හරියට ප්‍රැක්ටිස් කරන්නේ නැති නිසා මම සර්ගෙන් හැමතිස්සෙම වගේ බැනුම් අහනවා. ඒ වගේම සර් හැමතිස්සෙම අපේ ගෙවල් පැත්තේ නිසා ඒක නිසා මම හැමතිස්සෙම හැංගෙනවා. ඊට පස්සේ කොරෝනා කාලේ ආවහම සර් online තමයි පන්ති කරේ. ඉතින් මම ඒ වලට ගියේ නැහැ සර්ට බයයි. ඉතින් ටික කාලයකට පස්සේ සර් තාත්තලාත් එක්ක කතා කරලා මගෙන් ඇහුවා බොක්ස් গিitar එකක් ගමුද කියලා. ඊට පස්සේ මටත් গিitar ගහන්න කැමැත්තක් තිබ්බ නිසා මාත් හාන් කියලා ඊට පස්සේ සර් මට গিitar එකක් අරන් දුන්නා. ඒ ගමන්ම සර් තාත්තට කියලා keyboard එකත් අරන් දුන්නා Yamaha Music Center එකේ. මම গিitar එකක් ගත්තට පස්සේ තමයි මට සංගීතයට වැඩි කැමැත්ත ඇති වුණේ. ඉතින් ඊට පස්සේ සර් අපේ ගෙදර එනවා සින්දු කියනවා. ඉතින් හැම එකෙම සර් අපිට ලඟ වුණා. කොහොමද සර් එහෙම තමයි. සර් එතකොට තමයි මගෙන් අහුව බේස් গিitar එකක් ගහන්න කැමතිද කියලා. ඊට පස්සේ ඉතින් අලුත් සංගීත භාණ්ඩයක් නිසා මම පොඩ්ඩක් බය හිතුණා. ඒ වුණාට සර් මාත් එක්කත් පොඩ්ඩක් ළඟින් දෙමු නිසා මට කමන්න නැහැ කියලා සර් පින්නානි කියලා ඒක ගහලා බලන්න ආසාවක් ඇති වුණා. ඉතින් බේස් গিitar එකක් ගහන්න බේස් গিitar එකක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා සර් බොක්ස් গিitar එකේ උඩ කම්බි හතරෙන් ගන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මම සර් දුන්න notes bass গিitar එකේ ඒවා පුරුදු වුණා. ඉතින් එක දවසක් සර් bass গিitar එක ගෙනහලා තිබුණා. මම එදා ඉස්කෝලේ ගිහින් එළවෙනකොට මම දන්නේ නැහැ bass গিitar එකක් තියෙනවා කියලා. ඊට පස්සේ සර් මට පෙන්නවා මටත් ගොඩක් සතුටුයි. ඊට පස්සේ සර් මට ගහලා බලන්නයි කිව්වා. ඊට පස්සේ මම ගැහුවා. හැබැයි මම ඊට කලින් දැකලා තිබුණේ නැහැ මේක මෙච්චර කොච්චරක් දිගද කම්බි කොච්චර මහතද අත රිදෙනවද මොකක්ද මම දන්නේ නැහැ. ඊට පස්සේ ඒ වෙලාවේ සර් මට නිකන් ගහන්නයි කිව්වා. ඊට පස්සේ මම ගැහුවා. ඊට පස්සේ මට ඊට පස්සේ තේරුණා මේක පොඩ්ඩක් අමාරුයි කියලා. ඒත් මම සර් කිව්ව නිසා මේක ආයි ගහන්න ගත්තා. මම මේකට හරිය කැමතියි මොකද මේක මට සර් දුන්නේ සර්ගේ සල්ලි වලින් ඒක මටම අරන් දුන්නනේ. ඒක නිසා මම මේකට හරි කැමතියි. ඒක නිසා මම මේක හොඳට ගහනයි කියලා මං හිතාගත්තා. සර්ට මේක ගන්න උදව් කරාට පැට්‍රික් අංකලට බොහොම ස්තුතියි. එයාවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මං ගහපු බේස් গিitar එකෙන් ගහපු පළවෙනි song එක තමයි සෙනෙහසේ නවතනේ. ඉතින් ඒකට උදව් කරා දහම්ස සුපිපියක් ඒ වගේම මගේ අයියා. ඒක කරේ මගේ උපන්දිනය වෙනුවෙන් සර්මයි. මෙතන පල්ලෙහෙන් ඇති මගේ cover song එකේ link එක. සමහර යාළුවෝ මට කියලා තිබ්බා මං කියන්නේ බොරුවක් කියලා. ඇත්තටම සින්දුවේ notes ගන්න එක නෙමෙයි මං කරන්නේ chords ගන්න එක. ඉතින් bass guitar එක වාදනය කරන්නේ drum set එකේ kick එකට. ඒ වගේම අපිට පුළුවන් drum set එකේ kick එකට අනුව pattern එක හදාගන්න bass guitar එක යන. ඉතින් යාළුවනේ මෙන්න මේ සෙනෙහසේ නවතනේ song එකට බේස් গিitar එකෙන් වාදනය කරන්නේ. යාළුවනේ දවස් 12ක් වගේ කෙටි කාලයක් ඇතුළත තමයි මම මේ සෙනෙහසේ නවතනේ සින්දුව වාදනය කරේ. යාළුවනේ මේකෙත් අපි වාදනය කරන සරිගම්පද නිසා තියෙන නෝට් තියෙනවා. ඒ තියෙන තැන් ටික දැන් මම පෙන්නනවා. හැබැයි එහෙම තිබුණාට පැටර්න්ස් වාදනය කරන්න බෑ. ඒ වලට chords තියෙන තැන් ටික ඉගෙන ගන්න ඕන. ඉතින් යාළුවනේ chords ගන්න මුලින් C F G කියන chords පුරුදු වෙන්න ඕන. මම දැන් ඔයගොල්ලන්ට ඒවා තියෙන තැන් පෙන්නන්න. මේ තියෙන්නේ C මේක F මේක G දැන් අපි කෝඩ් ගහන්න නෝට් දෙකක් අල්ලන්න ඕන. එතකොට මම දැන් C F G නෝට් දෙක ගන්න අල්ලන විදිය පෙන්නනවා. මේක අල්ලන්න මෙන්න මෙතන තියෙන නෝට් එකත් එක්ක. මේක මේ F අල්ලන්න මෙතන තියෙන නෝට් එකත් එක්ක G අල්ලන්න මෙතන තියෙන නෝට් එකත් එක්ක. ඉතින් මම දැන් C F G කියන නෝට් තුනෙම pattern එකක් ගහලා පෙන්නනවා. ඔහොම තමයි අපි pattern ගහන්නේ. ඔයගොල්ලෝ කැමති arrangement එක put එකේ pattern එකට ගන්න පුළුවන්. සමහර ගීතවල single note වාදනය වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා cover song එකකින් ඔයගොල්ලෝම හමු වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට bass guitar එකක් නැහැ කියලා දුක් වෙන්න එපා. box guitar එකෙන් හරි ගහන්න පුරුදු වෙන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක්.